හලෝ අද මම ඉන්නේ පානම බීච් එකේ පානම තියෙන්නේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේ කොළඹ ඉඳලා කිලෝමීටර් 380ක් වගේ ඈතක තමයි පානම බීච් එක තියෙන්නේ ලංකාවේ සන්රයිස් එක ගන්න ඕන ලස්සනම තැනක් තමයි පානම බීච් එක. එහෙම නැත්නම් නැගෙනහිර වෙරළ. එතන තමයි අවිල්ල ඉන්නේ. උදේ පාන්දර වෙලාව දැන් 6යි. සන්රයිස් එක තියෙන්නේ උදේ 5යි 58 5යි 59 වගේ වෙලාවට තමයි ඩාල්ලි. ඩාමනම් මට ඇහැට පේන්න ආවේ නැහැ. නමුත් සන්රයිස් එක තමයි ෂූට් කරන්න අවිල්ල ඉන්නේ. මම දැන් මේ වෙලාවේ මල්ටිපල් එක්ස්පෝෂර්ස් තමයි ෂූට් කරගෙන ඉන්නේ. ඒ කියන්නේ එක්ස්පෝෂර්ස් තුනකින් අනාවරණ තුනකින් ෆොටෝග්‍රාෆ්ස් තුනක් තමයි මේ ෆ්‍රේම් එකේ ගන්නෙ. සීන් එකේ තියෙන ආලෝක මට්ටමේ වෙනස නිසා මම ND ෆිල්ටර් එකකුත් පාවිච්චි කරන්න තීරණය කරා. මේකත් එක්කම CPL ෆිල්ටර් එකකුත් දාලා තිනවා. ඒකෙන් තමයි මම ආලෝකය මැනේජ් කරන්නේ. මේ වෙලාවේ මම ND ෆිල්ටර් එකක් හිටියට GND එකක්. එහෙම නැත්නම් ග්‍රැජුවේටඩ් නියුට්‍රල් ඩෙන්සිටි ෆිල්ටර් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඔකරන්න බලන්න පුළුවන් මේක පාවිච්චි වෙන්නේ කොහොමද කියලා. මේ වෙලාව මම කරන්නේ ලොංග් එක්ස්පෝෂර්ස්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තප්පරයකට වැඩි එක්ස්පෝෂර්ස් තමයි කරන්නේ. එතකොට වතුරේ මූවමන්ට් එක ෆොටෝස් වල ගන්න රෙජිස්ටර් වෙනවා. ඒකත් එක්කම දැන් සාමාන්‍ය රැල්ල එනවට වැඩිය රැල්ල යන ෆොටෝස් වල තමයි ඩ්‍රාමා එක වැඩි. ඒ වගේ ෆොටෝස් ගන්න ටිකක් අමාරුයි. ඒකින්ද රැල්ල ඇවිල්ලා අපෝ යන වෙලාව බලලා තමයි ෂූට් එක කරන්න ඕනේ. බලමු මේ වගේ ෆොටෝ එකක් ට්‍රයි කරලා. සාමාන්‍ය රැල්ලේ ෆොටෝ එකක් ගන්නවා කියන එක හරිම අමාරු වැඩක්. සමහරවිට විනාඩි 25ක් 30ක් වගේ කාලයක් ඇතුළත ෆොටෝ 100 ගණක් ගන්න සිද්ධ වෙනවා හරි ෆොටෝග්‍රාෆ් එක තෝරගන්න. අදත් ඒ වගේ දවසක් තමයි. ඉතින් රැල්ල එන එක අපිට කලින් කියන්න බෑ, ප්‍රෙඩික් කරන්න බෑ. ඒකින් දා ෆොටෝස් අරගෙනම ඉන්න ඕනේ එක දිගට. අර සන්සෙට් එකේ කලර්ස් නම් ටිකක් අඩුයි. ඒකට ගොඩක් වෙලා පේනුන්නේ නෑ. මේ දවස්වල පොඩි වැසිකටියක් වගේ තියෙනවා පානම් පැත්තට. ඒකින්ද වෙන්න ඕනේ. ඉතින් මෙතන මේ view point එකෙන් ගන්න පුළුවන් ෆොටෝස් ටික අරගෙන ඉවරයි. මම දැන් එක්කෝ lens එක switch කරනවා, එහෙම නැත්නම් වෙන තැනකට මාරු වෙනවා. තව photo opportunities මොනවාද මේ beach එකේ තියෙන කියලා බලන්න.